හොඳයි, අපි ආරම්භ කරන්න යන්නේ ඔබේ ජීවිතයේ වැඩසටහනේ ඔබට වැදගත්ම වන විශේෂාංග අතුරෙන් එකක් කලම්බු ડોක්ටර් විශේෂාංගය කියලා ඔබ දන්නවා. ඉතින් අදත් අපි ඔබට ආරාධනා කරනවා ඔබේ ගෙදර වැඩ කටයුතු කරගෙන ඉන්න ගමන්, ඒ වගේම කාර්යාලය වෙන්නට පුළුවන් මේ වෙලාව ඇත්තේ ඒ වැඩ කටයුතු කරගෙන ඉන්න ගමන් අපේ විශේෂාංගයටත් එකතු වෙන්න කියලා. මොකද වෛද්‍යවරයෙක් එක්ක අද දවසේ කතා බහ කරන ඔබේ ජීවිතයට යමක් එකතු කරගන්න එක ඔබට වැදගත් වෙන නිසා හිතන අපි ආරම්භ කරමු. කලම්බු ડોක්ටර්, ડોક્ટર විශේෂාංගයෙන් අද ඔබ හමුවට එනවා. ඔබට සුපුරුදු බොහොම හිතවත් ඔබත් එක්ක කතා බහ කරලා තියෙනවා. ඉදතුමයක් තමයි අද ඔබත් එක්ක මේ සජීවී සාකච්ඡාවට එකතු වෙන්නේ. ඒක මම හඳුන්වලා දෙන්නම්. දෙහිවල ගල්කිස්ස මහනගර සභාවේ ස්ථාන භාර වෛද්‍ය නිලධාරීතුමිය වෛද්‍ය අනුෂා හේමකුමාර වෛද්‍යතුමිය තමයි ඔබත් එක්ක අද කතා බහ කරන්නේ. සුබදාසනයි වෛද්‍යතුමිය. සුබදාසන. සුබ දවසක් වෙන්නට කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් මේ දැන් ගිය සති කිහිපයක මේ ඉඳලා වෛද්‍යතුමිය අපිත් එක්ක කලම්බු ડોක්ටර් සාකච්ඡාවට එකතු වුණා. ඉතින් ඔබත් එක්ක බොහෝ දේවල් බෙදා හදා ගත්තා. ඉතින් ඔබට ආරාධනා කරනවා අදත් කලම්බු ડોක්ටර් විශේෂාංගයට කතා කරන්නට කියලා 02-94-112-516-687 අපේ දුරකථනය ඔස්සේ ඔබට වෛද්‍යතුමියත් එක්ක බොහෝ දේවල් දැනගන්නට හැකියාව තිබෙන නිසා. එහෙමනම් අපි ගිය සතියේ වෛද්‍යතුමිය ඔබත් එක්ක බෙදා හදාගත්තු දේ අපි චුට්ටක් මතක් කරලා ඉමු නේද? මම හිතන්නේ ඒක හොඳයි. අද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් බොහෝ දෙනෙක් සමහර විට අපිත් එක්ක කලම්බු ડોක්ටර් විශේෂාංගයේ ඔස්සේ මුලින්ම එකතු වෙනවා ඇති, වෛද්‍යතුමීගේ කතාව මුලින්ම අහනවා ඇති සමහර වෙලාවට. ඒක නිසා අපි ගිය සතියේ චුට්ටක් මේ වැඩි මේ දේවල් ටිකක් කියලා ඉමු නේද වෛද්‍යතුමී? ගිය සතියේ මම හිතන්නේ ආතරයිටිස් ගැන තමයි ඔබතුමිය අපේ ආදරණීය ප්‍රේක්ෂකයන් මේ දැනුවත් කළේ. පොඩි දේවල් ටිකක් කතා කරේ විශේෂයෙන්ම මේ කිප් කාරණා නේද? අපි හිරිවැටීම ගැන සාකච්ඡා කරා. ඔව්. ඒ හිරිවැටීම කොහොමද වෙන්නේ කියලා එතෙන්දි මම පැහැදිලි කරා. හිරිවැටීමක් අතක වෙන්න ඇඟිලිවල හිරිවැටීම වෙන්නේ අපේ මැණික්කටු සන්ධියත්, ඒ වගේම අපේ බෙල්ලේ තියෙන ඒ අසමතුලිතතාවයන්, ඒ කියන්නේ ස්නායු තෙරපීම් වගේ තත්ත්වෙින්ද, කාටිලේජ් වගේ දේවල් ගෙවී යාම වගේ, මේ වගේ තත්ත්වෙින්ද හිරිවැටීම් වෙන්න පුළුවන් කියලා. ඒ වගේම අපි ආතරයිටිස් ගැන නොඑක් දේවල් කතා කරා. ඔව්. එතනදී මම පැහැදිලි කරා ඉතින් ආතරයිටිස් වල කොහොමද ඒ තත්ත ඇති වෙන්නේ කියන එක. ඔව්යි දෙතුමේ. අපි ගිය සතියේට තමයි මේ අවධානය ලැබලා දුන්නේ මොන වගේ දේවල් සම්බන්ධයෙන්ද අපි කතා බහ කරේ කියලා. දැන් ගෙදර ඉන්න ඔබට හිතන්නට පුළුවන් ගිය සතියේ දැන් අපි මේ රෝගී තත්ත්වයන් පිළිබඳ වෛද්‍යතුමිය ඔබව දැනුවත් කර නිසාම ඒ සම්බන්ධයෙන් යම් කිසි ආකාරයක දෙයක් වෛද්‍යතුමිය හරහා දැනගන්නට අවශ්‍ය නම් කලම්බු ડોක්ටර් විශේෂාංගයට අමතන්න කියන කාරණාව අපි ඔබට මතක් කරනවා. 02-94-112-516-687 අපේ සජීවී දුරකථන අංකය ඔස්සේ ඔබ කතා කරන්න වෛද්‍යතුමියත් එක්ක බොහෝ දේවල් ඔබට දැනගන්නට තිබෙනවා. වෛද්‍යතුමියනි, දැන් අපි අද ඔබතුමිය සූදානම් වෙලා ඇවිල්ලා තිබෙනවා කතා කරන්නට මේ රුමටොයිඩ් ආතරයිටිස් ගැන. වෛද්‍යතුමියනි, මොකද්ද අපේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට කොහොමද අපි මේ බව හඳුන්වලා දෙන්නේ? මොකද්ද රුමටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ? ඔව්, අපි ආතරයිටිස් ගැන කියලා ගත්තොත් මෙතනදී ආතරයිටිස් වර්ග තියෙනවා ඇත්තටම 200ට වැඩි අධික සංඛ්‍යාවක්. එතෙන්දී එක කොටාශයක් තමයි මේ රුමටොයිඩ් ආතරයිටිස් කියලා කියන්නේ එක වර්ගයක්. එක වර්ගයක්. එක වර්ගයක්. ඔව්. මෙතනදී ඒ කියන්නේ අපේ ඒ කියන්නේ සන්ධි දෙකක් අතර තියෙන ප්‍රදාහක තත්ත්වයක් වගේම ප්‍රතිශක්තිකරණ පද්ධතිය, ඒක ඇති වෙන දුර්වලතාවය ප්‍රධානම මේ රුමටොයිඩ් ආතරයිටිස් වලට බලපානවා. ඔව්.
මෙතනදී අපේ ගත්තොත් මේක බොහෝ දුරට බලපාන්නේ කාන්තා පාර්ශවයට. එතනදී හුඟක් අය ඒ කියන්නේ අපි ගත්තොත් ඒගොල්ලොන්ගේ මූලික ලක්ෂණයක් තමයි මේ වලලු කරසන්ධියේ ඇතිවන වේදනාව. ඒ වගේම මේ ඇඟිලිවල එයාලා කියනවා ඇඟිලි නවන්න බෑ ඒ වගේ තත්ත්. මේ මේ මේකෙදි මූලික ලක්ෂණ තමයි මේ සන්ධි අතර ඉදිමීම. ඉදිමීමක් ඇති වෙනවා. ඒ වගේම හරි වේදනාකාරී තත්ත්වයක් ඇති වෙනවා. ඒ වගේම දැන් අපි ගත්තොත් මේ රිස්ට් මේ මේ මැණික් කටු සන්ධි එයාලා මෙහෙම අපිට අල්ලන්නවත් දෙන්නේ නැහැ. ත්‍රිදෙනවා කියනවා. ඒ කියන්නේ මෙම ස්පර්ශය පවා එයාට හරි වේදනාකාරී තත්ත්වයක්. මේ මේ මෙන්න මේ ඒ වගේම එයාලට මෙතනදී මේ දැන් අපි කිව්වොත් උදේ නැගිටිනකොට එහෙම ඇඟිලි නවන්න බෑ කියනවා. මම මේ කියන්නේ රුමටොයිඩ් ආතරයිටිස් වල මූලික ලක්ෂණ ටික. දැන් අපි මේ මොකද්ද මට මේ හැදිලා තියෙන්නේ කියලා දැන් හඳුනා ගන්න රුමටොයිඩ් එකේදී. ඉතින් එයාලා කියන උදේ නැගිටිනකොට ඇඟිලි නවන්න බෑ, මට පොල් මිරිකන්න බෑ, ඇඟිලි තද වෙලා වගේ තියෙනවා. අන්න ඒ මූලික ලක්ෂණ තමයි රුමටොයිඩ් ආතරයිටිස් වල. අපි දැන් බැලුවොත් එතකොට සන්ධි අතර මේක මොකද්ද වෙන්නේ කියලා. සන්ධි වල තියෙන ඒ කාටිලේජ් එක ගෙවී යාමත්, ඒ වගේම ඒ අවට තියෙන පටලය ඝනවීමත්, ඒ වගේම ඒක ඇතුළාන්තය දැන් අපි කියන ඔස්ටියෝ ආතරයිටිස් කියලා. ඒ ඔස්ටියෝ ආතරයිටිස් වල තියෙන සන්ධියකට වැඩිය මේකේ ඒ සන්ධි අතර වෙනම විෂමතාවයකට බලපානවා. ඒ කියන්නේ ලුකු සෛල අතර පවා වෙනස්කමකට, ඝනවීමකට. ඉතින් මේ මේ තප්ත ඇතුළාන්තයෙන් ඇතිවෙන ප්‍රධාන හේතු රුමටොයිඩ් ආතරයිටිස් වල ප්‍රතිශක්තිකරණය එයාලගේ දුර්වලතාවය. මෙන්න මේ දුර්වලතාවය තමයි රුමටොයිඩ් ආතරයිටිස් වලට බලපාන්නේ. වෛද්‍යගමනේ හේතුවක් නේද? නෑ, තව හේතු ගණනාවක් තියෙනවා. ලක්ෂණ මං එතනදී හැබැයි මේ රුමටොයිඩ් ආතරයිටිස් මේ මූලික ලක්ෂණ ටික පහුවෙලා තව ටිකක් එහාට යනකොට එයාලට එනවා මුළු ඇඟේ සන්ධි ඔක්කොම අතර ඇති වෙන මුළු ඇඟ රිදෙනවා රිදෙනවා කියනවා. ඒ වගේම ඒ කියන්නේ මේක එක සන්ධියකින් අතර වෙන්නේ නැහැ. අපිට මූලිකව අතේ ඇඟිලි වල එනවා. ඊට පස්සේ වන රිස්ට් එක, ඊට පස්සේ වලලු කර සන්ධිය, ඊට පස්සේ දණහිස්. මෙයාලගේ ඒ දණහිස් පවා පුතුම වේදනාකාරී තත්ත්වයක් ඇති කරනවා. මේ මුළු අස්ති පද්ධතියම එක පද්ධතියක්. මේ මේ එක තැනකට මේ කාවම මෙයාලා ඉතින් කියනවා මේක තැනින් තැනට යනවා කියලා. නෑ, තැනින් තැන එක තැනක මේ තත්ත්වය ඇති වුණාම මේ පද්ධතිය කොත්තනද අපි වෙන්නේ කියන අපි දන්නේ නැහැ. අපිට දැනෙන්නේ වැඩිපුර ගෙවුණු තැනයි අපිට මූලිකව දැනෙන්නේ. ඊට පස්සේ ඒ තත්ත්වයට භාජනය වෙච්ච අනෙක් තැන් අපිට ටිකෙන් ටික දැනෙන්න ගන්නවා. මේ නිසා අපිට කාලයක් යනකොට අපි මුළු ඇඟම වේදනාවයි කියනවා. ඒ වගේම මේ අය ඇඟ ඒ වගේම හරි අලසකමක් දක්වනවා. මේ අලසකමත් එක්ක එයාලට ඒක රාත්‍රියට නිින්දයක් නැති කමක් එනවා. එයි මේ වේදනාව හින්දා මේ රාත්‍රියට නිින්දයක් නැතිකම. ඒ වගේම කෑම අරුචිය පවා නැතිව යනවා. කෑම වලට රුචිකත්වයක් දක්වන්නේ මේ රුමටොයිඩ් ආතරයිටිස් එකේ තියෙන ලක්ෂණ. ඒ වගේම ඒ අයට මේ කෑම නිකන් දිරවන්නේ නැහැ වගේ කියලා දැනෙනවා. සමහරක් විට මේක තවත් එහාට යනකොට මොකද අපේ අද සමාජයේ හුඟක් බොහෝ දුරට තියෙන්නේ රෝගියෙක් වේදනාවයි කිව්වම රෝගියාගේ වේදනාවට අපි ඖෂධ කරනවා. නමුත් මේකේ ඇතුළාන්ත වෙච්ච මේ වෙනස නැවත කොහොමද මේක යථා තත්ත්වයට සකසන එක කියන එකට රෝගියාට බෙහෙත වැටෙන්නේ හරි කලාතුරකින්. ඉතින් අන්න මෙතනදී මේක තවත් ඇතුළාන්තයෙන් එහාට යනවා. යම්කිසි ගන්නා ඖෂධ අපිට ඒ අවස්ථාවට ඇඟට අනුවර්තනය වෙනකොට
අන්න ඒ ඖෂධ අපිට අහන්නේ නැහැ. ඉතින් තවත් ඇතුලෙන් මේක එහාට ගිහිලා එතනදි මේ රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ට එන තව ලක්ෂණයක් තමයි අපිට ඇවිල්ලා කියනවා, ඩොක්ටර් මේ ගෝනුස්සෙක් හපනවා වගේ අපිට වේදනාව, ජීවිතේ නැති කරගන්න පවයි අයට ඒ වේදනාව ඒ තරම් දැනෙන්න ගන්නවා, ප්‍රබල වේදනාවක් ඇති කරනවා. මෙතනදී ඒ අයට තවත් එහාට යනකොට ඒ කියන්නේ දරාගෙන ඉන්න බෑ මේ අයට. ඊට පස්සේ නිතර මුත්‍රා පිට වෙන පවා, ඒ කියන්නේ දැන් මේ රෝගී තත්ත්වයේ උත්සන්න වීමත් එක්ක ඒ අයට තවත් ඊට පස්සේ කෑම පිරියක්ම නැතුව යනවා. මේ ඒ කියන්නේ සාන්දිවල ඇතිවන මේ වෙනස හින්දා එයාලට ඇවිද ගන්න කරගන්න බැරුව යනවා. නිකන් අර කොර ගහලා වගේ ඇවිදින්න, ඒ කියන්නේ ඇවිද ගන්න බැහැ එයාලට. ඒ වගේම තවත් එහාට යනකොට අස්තිවල මේ ඇඟිලිවල පවා විකෘතිතාවයන් වලට බලපානවා. ඒකම එයාලගේ සමහරක් අයගේ රුමටොයිඩ් ආතරයිටිස් අපේ හાર્ට් එක සම්බන්ධයි, හෘද වාස්තු එතෙන්දි හෘද වාස්තු රිදීම් වලට පවා මේ අය බලපාන මේව තමයි අපි රෝග ලක්ෂණ කියලා කියන්නේ. හොඳයි වෛද්‍යතුමිය, දැන් රුමටොයිඩ් ආතරයිටිස් වල රෝග ලක්ෂණ ගැන තමයි එතුමිය අපිව දැනුවත් කළේ. වෛද්‍යතුමිය එහෙමයි, මේ රුමටොයිඩ් ආතරයිටිස් ඇතිවෙන්න කොයි වගේ හේතු බලපානවද? ඔව්, අපි හේතු කියලා ගත්තොත් මෙතනදී ආකාර තුනක් මන් දකිනවා. එකක් අපි ගන්න ආහාරමය රටා, ආහාරමය ප්‍රශ්න නිසා. ඔව්, අනික එක අපි ගත්තොත් කෙනෙක්ගේ චර්යා රටාව. අපේ ජීවිතේ අපි කියන්නේ අපි අපේ ජීවිත